ආයිබෝන් කියලා හැමෝම පිළිගන්නවා. අද මම ඔයගලන්ට ගෑනලා තියෙන්නේ ට්‍රයිපොඩ් එකක්. මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ ප්‍රොමෙට් කියන ආයතනයේ. ඒ වගේම තමයි මේකේ මොඩල් නම්බර් එක වෙන්නේ 5650 කියන මොඩල් නම්බර් එක. මේක සාමාන්‍යයෙන් මැද ප්‍රමාණයේ කනෙක්ට් ගන්න පුළුවන් ට්‍රයිපොඩ් එකක්. ඒ කියන්නේ ඉතින් මම අත්ගත්තේ මම මේක ගත්තේ මෙහි තියෙන සුපර් මාකට් එකකින්. ඒ වගේම මම ඊයේ දවසේ ගොඩක් දේවල් බැලුවා. මම මේක ගන්න කලින් මේකේ තියෙන ක්වොලිටි එක කොහොමද, නැත්නම් මීට වඩා වෙනත් ගණයේ ප්‍රමාණයකින් ගන්න පුළුවන්, එහෙම නැත්නම් මීට වඩා අඩු මුදලකට ගන්න පුළුවන්ද, මේ වගේ හොඳ එකක් කියලා. මට කොහොමරි අන්තිමේදී ගන්න පුළුවන් උනේ මේක තමයි. මේක මම ගත්තේ මෙහි තියෙන සුපර් මාකට් එකකින් මම කිව්වා වගේ. ඉතින් මේක තියෙන මේක සඳහන් වෙලා තියෙන ගොඩක් විස්තර, මේකේ උස, මේකේ බර, මේක කොහොමද කියලා කියන එක. අනිත් එක තමයි මේක සාමාන්‍යයෙන් මම හිතන්නේ ඕනෑම කෙනෙකුට ගන්න පුළුවන් ප්‍රමාණයේ වටිනා කියන දෙයක් විදියට ගන්න කියන්න පුළුවන්. මොකද හදිසි අපි මොනවා හරි ෆොටෝ ෂූට් කරද්දී එහෙම නැත්නම් මේ වගේ වීඩියෝස් කරන කට්ටිය ගොඩක් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට මේක ගොඩක් ප්‍රමාණවත් වෙනවා. හැබැයි නැත්නම් සාමාන්‍යයෙන් ෆෝන් එකෙන් තමයි දැන් ගොඩක් කට්ටිය ස්මාර්ට් ෆෝන් යූස් කරලා තමයි වීඩියෝස් කරන්න පටන් අරගෙන තියෙන්නේ. ඉතින් මේකත් ඉතින් ඒ වගේ දෙයකට පාවිච්චි කරගන්න පුළුවන්. මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා කියලා මම හිතනවා. ඉතින් අපි බලමු මේකේ අන්බොක්ස් කරලා මේක ඇතුළේ මොන වගේද කියලා, සහ මේකේ කොයි වගේ දෙයක් කරගන්න පුළුවන්, අපිට කොච්චර ප්‍රමාණවත් වෙනවද, කොච්චර ප්‍රයෝජනවත් වෙනවද කියලා කියනවා. අපි ඉස්සල්ලාම බලමු මේ ට්‍රයිපොඩ් එකේ පෙට්ටිය සඳහන් වෙන්නේ මොනවද කියලා. තොරතුරු ගොඩක් සඳහන් වෙනවා ඔයගොල්ලන්ට පේනවා. භාෂා කීපයකින් සඳහන් වෙලා තියෙනවා. අපි ඉස්සල්ලාම මේ පැත්තට මේ පැත්ත සඳහන් වෙලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා මේකේ උපරිම කොච්චර උසක් සඳහන් වෙලාද කියලා, 150 cm. ඒ වගේම මේකේ අඩුම උස කොච්චරද, cm 53. ඒකේ මේක සඳහන් වෙලා තියෙනවා කෑලි 3කට කඩන්න පුළුවන් කියලා. මේ ඩිවයිස් එකට කිලෝග්‍රෑම් 3ක බර ප්‍රමාණයක් හදා පවතින්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම මේකේ බර වෙන්නේ කිලෝග්‍රෑම් 1.39ක්. මෙතන සඳහන් වෙලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන් ඉංග්‍රීසි, ඒ වගේම ෆ්‍රාන්ස්, ඉතාලි, ඒ වගේ ගොඩක් භාෂාවලින් සඳහන් වෙලා තියෙනවා. මේ පැත්ත ගත්තොත් එහෙම, මේ පැත්ත ගත්තොත් අපිට තියෙනවා බලා ගන්න පුළුවන් යම් කිසි සොදුරු ගොඩක් තියෙනවා. ඔයගලන්ට බලා ගන්න පුළුවන් මොනවද කියලා. ඒ වගේම මේකට හම්බෙනවා කැරින් කේස් එකක්. ඒ කියන්නේ මේකට කේස් එකක්. අපි අන්බොක්ස් කරලා බලාගමු කොහොමද මේක ඇතුළ වෙන්නේ කියලා. වෙන්ද වගේ අපිට ගත්ත ගමන්ම හමු වෙන්නේ මේකේ යූස් මෙනුවල් එක. මේකේ යූස් මෙනුවල් එකේ භාෂා කීපයකින් සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම පළවෙනි පිටුව පටන් ගන්න ඉංග්‍රීසි වලින්. ඒක අපි චුට්ටක් පැත්තකින් තියාගමු. ඕ මෙන්න තියෙනවා අපේ ෆ්‍රොම් මේ ට්‍රයිපොඩ් එක. ලස්සනම ලස්සන කවරකින් තමයි අපිට මේකේ වෙලා තියෙන්නේ. බලා ගන්න පුළුවන් මං ආසයි කළු පාටට. මෙන්න තියෙනවා ප්‍රොමේට් ට්‍රයිපොඩ් එක. මේක හදලා තියෙන ඇලුමිනියම් වලින්. මෙතන ක්ලිප්ස් වගේක් තියෙනවා. ඒ ක්ලිප්ස් වලින් අපිට ඕන විදිහට උස ප්‍රමාණය හදා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම තමයි මෙතන තියෙනවා අපිට කැමරාව රඳවා ගන්න පුළුවන් තානේ. ඒ වගේම හැන්ඩල් එකක් තියෙනවා. ඒ හැන්ඩල් එකෙන් අපිට උඩට පල්ලහැට දෙපැත්තට වගේ කරගන්න පුළුවන්. ඒ වගේම මෙතන තියෙන ඕගොල්ලන්ට ලෙවල් එක. ලෙවල් එක කොහොමද හරියටම ඕගොල්ලන්ට ඕන විදිහට ඒක ලෙවල් කරගන්න පුළුවන්. ඒ වගේම පුළුවන් මේකේ තව සුවිශේෂ දෙයක් තමයි මේකේ මෙහෙම එකක් තියෙන්නේ උඩට පල්ලහැට කරගන්න පුළුවන්. ඒක ස්මූත්ලි වෙනවා. එතකොට වීඩියෝ එකට කිසිම හානියක් වෙන්නේ නැහැ. ඒක ලස්සනට අපිට වීඩියෝ එක අවුට්පුට් එක හොඳට ගන්න පුළුවන්. ඒ වගේ මම හිතනවා මේක ඇත්තටම ඕගොල්ලන්ට ගොඩක් වටිනවා කියලා.
හරි. ඉතින් මං හිතනවා ඔයගලන්ට මේක ගැන පොඩි අදහසක් ගන්න පුළුවන් ඇති කියලා. ඉතින් මේකට හම්බ වෙන මේ ලස්සනම ලස්සන බෑග් එක ගොඩක් වටිනවා. ඉතින් ඒක ගොඩක් ට්‍රැවල් කරන කට්ටියට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා කියලා මං හිතනවා. ඉතින් බලමු අපි ඉස්සරහට මේක මට කොච්චර ප්‍රයෝජනවත් වෙනවද කියලා. අමතක කරන්න එපා subscribe කරන්න, සීනෝ ලාංජනේ click කරන්න, මගේ YouTube channel එකේ තියෙන videos ඔයගොල්ලෝ බලන්න. හොඳ දරකෙ අපිට කියලා බලන්න. බලමු ඉස්සරහට මේක කොහොම වගේ වෙයිද කියලා. හිලෙන්න. Thank you.